පැලියගොඩ අපරාධ විමර්ශන කොට්ටාසේ අත්අඩංගුවේ සිටි මිනුවන්ගොඩ හොරම්පැල්ල වේරගොඩමුල්ල පදිංචි 27 හැවිරිදී විහංග ප්‍රමුදිත නම් තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ අසාධ්‍ය වී රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයටපත් වූ පුතක් හිරු ප්‍රවෘත්ති පසු කෙතා වාර්තා කළා. මිල්ක් ප්‍රෝටීන් සපිරි ලයිෆ් බොයි මයිල්ක් දැන් රුපියල් 110ක අනුමිලකට. ඔහුගේ ඥාතීන් චෝදනා කළේ එම කොට්ටාසේ නිලධාරීන්ගේ ක්‍රූර පහර දීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවටයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් නිලධාරියාගේ විනය පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලෙක් ඝාතනය කිරීම සඳහා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් සැලසුම් කරන මාසයකට රුපියල් 103,000 මාර්ක කුලියට කැබ්‍රතය ලබාගත් එකක් බවට තමයි මුලින්ම අනාවරණය වෙලා තියෙන්නේ. විවිධ ගමන් බැලනට භාවිතා කරන්න මේ මියගිය පුද්ගලයා සම්බන්ධ වෙලා තියෙන බවට තමයි අනාවරණය වෙලා තිබලා සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. T56 ගිනි අවියක්, පිස්තෝල ගිනි අවියක් අත්අඩංගුවට පත් වෙනවා. T56 ගිනි අවියේ මැගසින් 3ක්, ඒ වගේම 150 රිවෝල්වර් එකක් සහ ඊට අදාළ උණ්ඩ දෙකක් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම කැබ්‍රතයත් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවේදී ඔහු කලබලකාරී ලෙස හැසිරිච්ච ස්වභාවයක් තමයි වාර්තා වෙන්නේ. ඒ මද්දැව් වලට ඇබ්බැහි වෙච්ච නිසා වෙන්නට ඇති. රෝහල්ගත කළා තියෙනවා. ඔහුගේ සහෝදරයා මව රෝහල්ගත කිරීම සඳහා පොලිස් ස්ථානයට පැමිණලා තියෙනවා. සැකකරුට පානය සඳහා තේජක පානයක් එකක් දී බවටත් වාර්තා වෙනවා. ඒ බීම වර්ගයේ පානය කිරීම සමගම යම්කිසි ආකාරයකට ශරීරයේ යම්කිසි ආකාරයකට අධික ලෙස උත්තේජන වීමක් සිදු වෙච්ච බවත් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඔහුව මිය ගිහිලා තියෙනවා. ආසාදන තත්වයක් මත මිය ගියා කියන කාරණේ. ඒකට පොලිස් නිලධාරී වරදක් සිදු කරලා තියෙනවා කියලා අනාවරණය වුණොත් මේ පරීක්ෂණය අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ අපි කටයුතු කරනවා. විනයානුකූලව කටයුතු කරන්න අවශ්‍ය නම් අපි විනයානුකූලව කටයුතු කරනවා.